අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අප්පච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපේ නුත් පාසේ දැන් අලුත් කාලේ පරජස් දෙක තුනක ඉඩම් ගැල්ලක් වෙලා වේන දෙක් මානක යායකින් ගෙතගත් උදේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්. කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලාගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ඇරඹෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරනා විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා අස්වැන්න. අයිබුවන් සුබෝදෑසනක්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලියත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයත් එක්ව ඔබට තිළිණ කරන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන. අද අපි සූදානම මැදිරියෙන් බැහැරට යන්නට ඉතාම සුන්දර පරිසරයක සිට අද ගෙනෙන්නට සූදානම් අස්වැන්න සොඳුරු කතිකාවත. අද අපි යන්නේ මධ්‍යම කඳුකරයේ සිට සබරගමුව පළාතට. සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පැළ තවානේ සිටයි අද අස්වැන්න ඔබ වෙත සමීප කරන්නේ. එහි සිටිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ අපේ නිෂ්පාදක කණ්ඩායම අජිත් ගුණසේකර මහත්මයා, ඒත් එක්කම ලසන්ති බුද්ධික, අමිල, නිමේෂ්, ධනුෂ්ක ඒ හැමදෙනාම සමගින් මේ කතාබහ ගෙන යන්නට අපි ආරාධනා කරනවා. අපේ අජිත් ගුණසේකර මහත්මයාටත් බුද්ධිකාටත් අයිබෝන් සුබෝදෑසනක් කියලා අපි එනවා ඔය පැත්තට. අයිබෝන්, අතරම ගීතික, අද අස්වැන්න වැඩසටහන ඉදිරිපත් කරන්නේ අපි විශේෂ කාලයක් ලංව එළඹෙන අවස්ථාවක. මොකද ඊළඟ අස්වැන්න වැඩසටහන එනකොට අපි සිංහල අලුත් අවුරුද්ද උදා වෙලා අවසానයි. අද අපි ඊට කලින් පවත්වන අවසාන අස්වැන්න, මේ අවුරුද්දේ අවසාන අස්වැන්න, ඊළඟ අස්වැන්න පටන් ගන්න අපි අලුත් අවුරුද්දකුත් එක්ක. ඒක නිසාම අපි තෝරාගත්ත ඉතාමත් විශේෂ ස්ථානයක්. මේක බොහොම මේ ඵලදායි ස්ථානයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැත්තෙන් කතා කරන විට. ඒ වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දේවලුත් බොහොම ඵලදායි වෙනවා. ඔබ සඳහන් කරපු ආකාරයට සබරගම පළාතට විතරක් නෙවෙයි මුළු ලංකාවටම අද කෘෂිකර්ම සංවර්ධනයේ ජාතික මට්ටමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවක පළාත් මට්ටමින් දෙන්න පුළුවන් විශිෂ්ට දායකත්වය ලබා දෙන ඉතාමත් සක්‍රීය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් එක්ක සම්බන්ධ වෙන තමයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හරියටම කියනවා නම් සබරගම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති කෑගල්ල දිස්ත්‍රික්කයේ යටතේ ක්‍රියාත්මක වන මාවනල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපේ බැමිනිමත්ත කෘෂිකර්ම උපදේශක කොට්ටාසයට අයිති මධ්‍යම පැලතවාන තමයි අද අපේ අස්වැන්න ඉදිරිපත් කරන පරිශ්‍රයේ බවට පත් වී තිබෙන්නේ. අපි කතා කරොත් එහෙම මේ මහනුවර කොළඹ පාරේ එනකොට ඉතාමත් සුප්‍රකට නගරයක් තමයි මාවනැල්ල නගරය. සියලුම ජාතීන් එකට ජීවත් වන ටිකක් ජනාකීර්ණ කාර්ය බහුල මාවනැල්ල නගරයේ ඉඳන් දිවෙනවා හෙම්මාතකම පාර. මේ හෙම්මාතකම පාරේ කිලෝමීටර 4ක් විතර වෙනකොට අපිට හම්බෙනවා මධ්‍යම පළතවාන අපි එන අතට දකුණු පැත්තේ. ඉතින් මේක ඉතාම සුන්දර තැනක්. අපි හරි ආසාවෙන් හිටියා මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට. මේ පරිශ්‍රයේ අර පරිසරයට බොහොම සමීපව පැලතවානේ එළියට, ඒ කියන්නේ පැලතවානේ ගහකොළ අතර ඉඳන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට හිටියත් මේ ප්‍රධාන මාර්ගයේ නිතරම එහාට මෙහාට යන වාහනවල හඬ අපේ වැඩසටහනට බාධාවක් ඇති වෙයි කියලා හිතපු නිසා අපි මධ්‍යම පැලතවානට අයිති කුංචි කුඩා ශාලාවකට ආවා මේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා. ඉතින් අපිට ආසන්නවම තමයි හෙම්මාතකම පාර තිබෙන්නේ. අද මේ අස්වැන්න වැඩසටහන ඉදිරිපත් කර මේ පැය පුරා ඔබට ඇහෙන්න පුළුවන් ඒ එහාට මෙහාට යන වාහනවල හඬක්. තවත් කතාවක් කියන්න තියෙනවා. මේ ආසන්නේම තමයි මාවනල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාප කාර්යාලය පිහිටලා තියෙන්නේ. ඒත් එක්කම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රාජ්‍ය ගොවිජන සංවර්ධන මේ කාර්යාලය, ඒ වගේම අපේ කෘෂිකර්ම උපදේශක කාර්යාලය, මේ ඔක්කොම මේ එක ළඟ තිබෙන්නේ. ඉතාම සුන්දර
ගෙවත්තක් අපිට දකින්න ලැබෙනවා, සස්ත්‍රීක ගෙවත්තක් දකින්න ලැබෙනවා මේ පැලතවාන යටතේම ක්‍රියාත්මක වන පැලතවාන තොරතුරුත් අපිට කතා කරන්න තියෙනවා. මේ ගෙවත්තේ අස්වැන්නත් පැලතවාන ඔස්සේ අලෙවි කිරීමට කටයුතු දා තියෙන බවකුත් අපට ආරංචි වුණා. ඉතින් මේ වැඩසටහන ඉතාමත් කෙටි කාලයක් තුළදී සංවිධානය කර ගැනීමේදී සබර්ගම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය අපි වැඩසටහන් වලට ඉතාමත් සක්‍රීයව හැමදාම බොහොම සමීපව කටයුතු කරන ධනංජනී බණ්ඩාර මහත්මිය අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම මේ ප්‍රදේශ භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලක්මා ජයරත්න මහත්මයාත් සබර්ගම පළාතේ අනෙකුත් කාර්ය මණ්ඩලය, ව්‍යාප්ති කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් තමන්ගේ ගොවි ප්‍රජාවේ බොහෝ පිරිසක් සමග අද අස්වැන්නට එකතු වෙන්නට සූදානමින් ඉන්නවා. එහෙනම් ගොවි කටයුතු පිළිබඳව කෘෂි විවසායකින්ගේ තොරතුරු ගැන කතා කරන්නට මත්තෙන් බුද්ධිකයි මමයි කල්පනා කළා මේ ප්‍රදේශයේ තියෙන යම් කිසි ඓතිහාසික වටිනාකමක් තියෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු සහ කෘෂිකාර්මිකව මාවනල්ල ප්‍රදේශයේ බැමිණිමත්ත ප්‍රදේශයේ කොච්චර වැදගත්ද කියලා කතා කරන්න. ඔව් අජිත්, අපි ඒ ගැන කතා කරමු. මුලින්ම අපි ඒ ගැන කතා කරන්නට සුදුසු පුත්කලෙක් අපි සූදානම් කරගත්ත ඔහු තමයි GS හේමචන්ද්‍ර මහත්මයා. ඔහු දුම්කොළ සංස්ථාවේ සේවය කළා, දැන් විශ්‍රාම සුවෙන් පසු වෙනවා. අයිබෝන් හේමචන්ද්‍ර මහත්මයා, අයිබෝන් ඔබතුමීට මේ දිනවල මොකද ඔබතුමා කරන්නේ? දුම්කොළ සංස්ථාවෙන් විශ්‍රාම අරන් දැන් කොච්චර කාලයක් විතර වෙනවද? දැන් අවුරුදු 20ක් විතර වෙනවා විශ්‍රාම වෙලා. විශේෂයෙන්ම මේ දවස්වල මොන වගේ කටයුතු? මේ දවස්වල කෘෂිකාර්මික කටයුතු වල නියුක්ත වෙන්නවා. හරි. විශේෂයෙන්ම දේශීය අලවගාව තමයි අපේ ප්‍රධාන මරමුණ. ඊට අමතරව ගොවි සංවිධානයේ විදියට ඒ අවශ්‍ය මූලික කටයුතුත් සිදු කරමු ලබනවා. හරි. අපි ඉදිරියේදී මේ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම කතා කරමු හේමචන්ද්‍ර මහත්තයා. දැන් මාවනෙල්ල ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම මොන වගේ විදියටද සැකසීලා තියෙන්නේ කියලා? බොහොම වැදගත් මාතෘකාවක් මම හිතන්නේ ඔබතුමිය විමසුවේ. මාවනල්ල ප්‍රදේශය කියන්නේ හතර කෝරළය. හතර කෝරළයට ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ඒ හතර කෝරළයනොත් විශේෂයෙන් මාවනල්ල ප්‍රදේශයේ නියෝජනය වෙන්නේ ගල්බඩ කෝරළය. මහනුවර යුගයේ ඉඳලා මේ ප්‍රදේශය ඓතිහාසික ලොකු වටිනාකමක් තියෙනවා. ඊටත් එහා පැත්තේ ගියාම අනුරාධපුර පොළොන්නරුව යුගයේ ගත්තහම පළවෙනි විජයබාහු යුගයේදී නගරගිරි කියන ඇමතිවරයාට ගම්වර ප්‍රදානය කරලා තියෙන වටන සෙල්ලිපියක් තියෙනවා මේ ළඟ දෙවනගල කියන ගලමුදුනේ. ඒ ඇමතියට ගෞරවයක් විදිහට තමයි හෙම්මාතකම් ප්‍රදේශයේ නගරගිරි කියලා මහාවිද්‍යාලයක් නම් කරලා තියෙන්නේ උපහාරයක් විදිහට. මෙන්න මේ ආකාරයට ඒ අවධියේදී තිබුණා. ඒත් එකලාම පසු කාලයක ඉංග්‍රීසි යුගය වෙනකොට සූර සර්දියල් බිහි වෙච්ච ප්‍රදේශයක් මාවනැල්ල. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට නම් එයා ත්‍රස්තවාදියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් අපි නම් දකින්නේ දෑහිතකාමී මානව හිතවාදී පුද්ගලයෙක් විදිහට. ඒත් එකලාම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මහනුවර යුගය ගත්තහම මහනුවර යුගයේදී කැප්පෙටිපොළ මහ දිසාව මේ ආසන්නේ මාවනැල්ල නමකන පාරේ මුල් පදිංචි වෙලා තියෙන්නේ. ඊළඟට ලෙව්කේ මහ අධිකාරම්තුමා, ඒ දඬුවාවේ මහ අධිකාරම්තුමා, මෙන්න මේ වගේ උදවියත් මේ මාවනල ප්‍රදේශයේ නිජබිම් කරගෙන මේ ප්‍රදේශයේ රාජ්‍ය කටයුතු වලට සහසම්බන්ධ වුණා. වැදගත්ම කාරණේ තමයි කොළඹ නුවර පාරේ තියෙන ඓතිහාසික ගඩොල් පාලම මාවනල ප්‍රදේශයට හතර කෝරළයට ලොකු ගෞරවයක්. මොකද ලංකාවේ තියෙන ලොකුම ඒ වගේම ප්‍රධානම ගඩොල් පාලම මාවනල්ලේ පිහිටලා තියෙන්නේ. අලුත් නුවර දේවාලය පිළිබඳ, අලුත් නුවර දැඩිමෙන් දෙවිය පිළිබඳව ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මේ පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පසු අවස්ථාවකදී. හොඳයි හේමචන්ද්‍ර මහත්මයා, ඔබතුමා ඔය කියනවා වගේ දෑහිතකාමී මානවවාදී පිරිසක් බිහි වෙච්ච මේ භූමියේ කෘෂිකාර්මික කටයුතු මොන විදිහටද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන? දැන් අපේ කොට්ටාසිය තුල හෙක්ටයර් 7500කට ආසන්න කොඩ ඉඩම් ප්‍රමාණයක්, ඒ වගේම හෙක්ටයර් 1500කට ආසන්න මඩ ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම විශාල කැගලු දිස්ත්‍රික්කෙම තියෙන විශාලම කොඹුරු යාය බැමිණත් කොට්ටාසේ කෙහෙල් පන්නල කොට්ටාසේ නියෝජනය වෙනවා. මේ සෑම වගා පරිසරයක්ම වගා කොට්ටාසයක්ම පහුගිය කාල සීමාව තුළ අහස්දියෙන් තමයි වගා කළේ. අදටත් ඒ තත්ත්වෙම තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද කාලගුණික හා වර්ෂා රටාවේ ඇතිවෙච්ච බරපතල ගැටලු නිසා දැනට වාරි මාර්ග ක්‍රම තුළ කුඹුරු වගා කිරීමේ දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ කොහම වුණත් වගා කිරීමේ ඇති ගැටලු කෙසේ වෙතත් වී වගාවට යොමු නොවුණත් අතිරේක වගාවන් සඳහා ගොවීන් යොමු වීමේ
විශාල ප්‍රවණතාවයක් මේ වෙනකොට දකින්න තියෙන, විශේෂයෙන්ම කාබනික පොහොර භාවිතය තුළ වගාවට යොමු වීමක් තියෙනවා. හොඳයි හේමචන්ද මහත්මයා, බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට. ඓතිහාසික තොරතුරු වගේම අපිට මවණල දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ කෘෂිකාර්ම කටයුතු පිළිබඳව දැනුමක් ලබා දුන්නට. අජිත්, ඊළඟට අපි කොහෙටද යමු වෙන්නේ? ඔව්, හේමචන්ද මහත්මයා, ඊතාවත් මේ අර කෘෂිකාර්මික වැඩකටයුත්තකට අතගසන මූලික කතිකාව ආරම්භ කරමින් මාවනල්ලේ තියෙන අනන්‍යතාවය පිළිබඳ ඊතාවත් කෙටියෙන්වත් වැදගත් කරුණු කීපයක් අවධාරණය කළා. මොකද අපි මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙච්ච සර්දීල්ගේ කතාව පිළිබඳ ඊතාවත් කෙටියෙන් දැනුම් දුන්නා. අර ඓතිහාසික ගඩොල් පාලම පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. දැන් අපි කොළඹ නුවර යනකොට වේගෙන් වාහනයක ගමන් කරන්න ඉඩක් ලැබුණොත් එහෙම මාවනල්ල පහුවෙන්නේ නම් බොහොම කෙටි කාලයකදී, තප්පර ගානකදී මාවනල්ල නගරය අපි පහු කරලා එළියට යන්නට පුළුවන්. නමුත් මේ මාවනල්ල ආශ්‍රිතව ගොඩනැගුණු ඓතිහාසික තොරතුරු, ඒ වගේ තප්පර ගානකින්, විනාඩි ගානකින්, පැය ගානකින් කතා කරන්න බැරි ඉතාමත් වැදගත් ඓතිහාසික පසුබිමකින් යුක්ත ප්‍රදේශයක් බව අපට ඒ මුල පිරීමේදීම ප්‍රකට වුණා. හොඳයි, මේ ඓතිහාසික තොරතුරු වලින් මදක් මිදිලා වර්තමාන කෘෂිකාර්මික සංවර්ධනයේ දේශීය අවශ්‍යතාව සපුරාලන කෘෂි ව්‍යවසායිකාවක් සම්බන්ධ කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද අපි නිෂ්පාදනය කළ යුත්තේ යැපීම් මට්ටමට විතරක් නෙවෙයි, අද අපි නිෂ්පාදන කටයුතු කළ යුත්තේ දේශීය වෙළඳපොළට පමණක් නොවේ, අපි ජාත්‍යන්තර වශයෙන් කෘෂිකාර්මික වෙළඳපොළ ජය ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග බද්ධ වුණු ගොවි ජනතාවක් නියෝජනය කරන රටක්. ඒ නිසාම අපි අපනයනය සඳහා මල් නිෂ්පාදනය කරන ගොවි මහත්මියක්, ගොවි මහත්මියක් කියනකට වඩා හොඳයි කෘෂි ව්‍යාපාරිකාවක් හම්බුණා කියලා. සමන්තාම කොටුව මහත්මිය බොහොම යහුසුළු ගමනින් උදේම ඇවිල්ලා හිටියා මෙතෙන්. ආයුබෝවන්. ආයුබෝවන් ඔබට. මොනවද කරන කටයුතු කියලා බොහොම විස්තරලව කතා කරමු. ඉස්සර මොනවද කරන මල්? ඇන්තුරින් වගාව, ඉස්තුරු වගාව යතර කරනවා. අපනයනය සඳහා මල් වගාව, ඇන්තුරින් වගාව කරගෙන යනවා. මේ විදිහට මා සෑහෙන දුරට එහෙම කාර්ය නිරත වී සිටිනවා. අපි 2000 තමයි මල් ලගාව පටන් ගත්තේ. මන්සන් රැකියාවක් වශයෙන් ගෙදරදි කරගෙන ගියා. පසුව මේ කෘෂිකර්ම උපදේශකතුමියගේ ඉල්ලීම් පරිදි බැමිණාට කෘෂිකර්ම මධ්‍යස්ථානයේ අපි මල් සංගමයක් පිහිටෙව්වා. ඒ මල් සංගමය පිහිටවගෙන යන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අපිට ගොඩක් ආධාර ලැබුණා. මල් පෝච්චි, කෘෂි උපකරණ, ඒ වගේම අපිට චාරිකා යාම සඳහා මුදල් ලබා දුන්නා. ඒ තුලින් මේ වෙන විදිහට සෑහෙන දිගු ගමනක් මල් වලින් ගිහින් තියෙනවා. මල් පිපෙන උදෑසන මල් ඉහිරුණු හිනාවකින් කතා කරන්නට මල් ඉහිරිච්චි බ්ලවුස් එකක් තමයි දාගන්නේ. හොඳයි, මේ සමන්තම කොටුව මහත්මිය, දැන් අර සංවිධානගතව අපේ වෙනත් කාන්තාවන් ඔබත් සමග සම්බන්ධලි ඉන්නවද? මල් සංගමයක් තියෙනවා. තියෙනවා. මොකක්ද මේ මල් සංගමය? මාවනෙල්ල මල් සහ උද්‍යාන භෝග සංගමය. ඔව්, එතකොට අපි දකිනවා දැන් මේ මල් සංගම් බොහෝමයක් ඔය විශේෂම දැන් අවුරුදු කාලෙත් කිට්ටුයිනේ. පොළවල් පවත්වනවා විවෘත භූමි වලට ගිහිල්ලා. ඒ වගේ මල් පොළවල් පවත්වාගෙන යාවක් විවෘත වෙන්න පොළෙත් ඔබ මේ අලවිකට සිදු කරගෙන යනවාද තමන්ගේ සේවා ස්ථානයට අමතරව? ඔව්, අපි මාස දෙක තුනකට සැර වතාවක් මේ මල් ප්‍රදර්ශන පවත්වනවා මාවනෙල්ල නගරේ. ඒ කරගෙන යන අතර නිවසේදී මල් විකිණීම කරනු ලබනවා. දැන් ඔබ අපනයනය සඳහා කැපූ මල් තමයි සකස් කරලා යවන්නේ. ඒ වගේ ප්‍රමිතිය පිළිබඳ එහෙනම් දැන් හොඳ අවබෝධයක් තියෙනවා. හොඳයි. ඒවා මේ අර ඇසුරුම් කරන්නේ ඔබගේ නිවසේදී? අපි බෝට් ටියුබ් එක එහෙන් අපිට එවනවා. අපි ඒ බෝට් ටියුබ් එකට දාලා පැකින් එකක් දාලා තමයි මල් පිටරට යවන්නේ. හොඳයි. ඒකෝර පැලත් අලෙවි කරනවාද? ඔව්, පැලත් අලෙවි කරනවා. දේශීය වෙළඳපොළ. ඔව්. දැන් මේ ඇන්තුරියම් වල ප්‍රධානම කාරණය තමයි අද ඇන්තුරියම් ගත්තාම විශාල ප්‍රභේද රාශියක් අපිට දකින්න ලැබෙනවා. එක එක ප්‍රධාන ප්‍රභේද වලින් බොවුණු ප්‍රභේද ගොඩක් දකින්න ලැබෙනවා. රෝපණ ද්‍රව්‍ය හිම හොයාගන්නේ කොහෙන්ද? අපි පළවෙනිම අපි මෞෂාක හොයාගත්තා. ඒ මෞෂාක වලින් තමයි අපි පළවෝ කරගත්තේ. දැන් ඒක න අවබෝධයක් තියෙනවා. තියෙනවා. හොඳයි. දැන් පෞලේ ආර්ථිකයට ගෘහණියක් වශයෙන්, කාන්තාවක් වශයෙන් මේ මල් අලෙවි කිරීමෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? මට හොඳ ආර්ථිකයක් මල් වලින් ලැබෙනවා. පෞලේ දරුවන් සමාජික අංග ගැන විස්තර? මගේ මහත්තයා ශ්‍රී ලංකා වරාය අධිකාරී වැඩ කරේ. ඔව්. දැන් එතුමා විශ්‍රාම ලැබෙනවා. ඔව්. මට දුවක් සහ පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඔව්. මගේ දුව කෑගල්ල හැටනේෂන් බැංකුවේ සේවය කරනවා. ඉංජිනේරුවා මාත්‍යන් සිල්ලක පුතා සේවය කරනවා. පොඩි පුතා සම්පත් බැංකේ ප්‍රධාන කාර්යාලය කොළඹ සේවය කරනවා.
මේ දරු තුන් දෙනා ගිගෙන වෙනුවෙන් මම මේ මල් ලගාව හොයාගත්ත මුදල් මට සෑහෙන උදව් වුණා. හොඳයි. සමන්තා මොකටුව මහත්මියගේ මේ මල් ව්‍යාපාරයෙන් තමන්ගේ දරුවන්ට මල් මල් අනාගතයක් ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් විදිහට අපි ඔබතුමිය පිළිගන්නවා. ඉතාමත් කෙටියෙන් මේ වැඩසටහන අහන අස්වන්නට එකතු වෙලා ඉන්න අපේ අසන්නන් වෙනුවෙන් ගෙදර අර තමන්ගේ ස්වාමියා රැකියාවට ගිහින් එනතුරු ගෙදර දොරේ කටයුතු කරගෙන සිටින කාන්තාවන් වෙනුවෙන් දෙන්න පුළුවන් උපදේශයක් අවවාදයක් තියෙනවා නම් තමන්ගේ අත්දැකීම් වලින් මොකක්ද ඒක? ඇත්තෙන් මට දෙන්න පුළුවන් අවධානය අපි ගෘහණියක් වශයෙන් ගෙදරට වෙලා ඉන්න එකට වැඩි අපි මොනවා හරි දෙයක නිරත වෙන එක තමයි හොඳ. ඒ නිසා මම හිතෙනවා අපි මල් සංගමයක් පිහිටුවේ ආරමුණක් තියෙනවා. අපේ මානසික වින්දනය ලස්සන පරිසරයක් නිර්මාණය කිරීම ඒ තුළින් අපේ අත්දැකීම් සරු කර ගැනීමට පුළුවන් හොඳ සෙන් රැකියාවක් වශයෙන් මට මල් ලගාව හඳුන්වා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි සමන්තා මොකටුව මහත්මිය. ඔබගේ තොරතුරු අපි බලාපොරොත්තු වෙනවා. මෙම සජීවී වැඩසටහන හමාර වීමෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා අපේ කඳුරට සේවයත් එක්ක එකට එකතු කරන මේ කෘෂි චාරිකා සංගරාමයේ වැඩසටහන සඳහා අපි මේ කෘෂි ව්‍යාපාරිකයන්ගේ අදහස් අපි පටිගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් මේ ගොවි ප්‍රජාව සූදානමින් සිටිනවා අද දවසේ. හොඳයි. දැන් අපි ඉතාමත් වැදගත් කටයුත්තක් සඳහා තමයි මේ කතා කරන්නට යන්නේ. සබරගමුවකන කතා කරන විට අමතක කරන්නට බැරි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සෑහෙන කාලයක සිට අධ්‍යක්ෂින් සපුරාගත් නිර්ධාරණයක් සමග අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම ගුවන් විදුලියෙන් වගේම රූපවාහිනියෙන් තවත් මාධ්‍ය වලින් පුවත්පතෙන් දේශීය අලගෙන කතා කරනවා නම් ධනංජනී බණ්ඩාර මහත්මියගෙන් තොරව අපි සාකච්ඡාවලට මුල පුරන්නේ නැහැ. එතන තමයි අපි මුලින්ම කතාව පටන් ගන්න අතන. සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය ධනංජනී බණ්ඩාර මහත්මිය දැන් අස්වන්නට එකතු වෙන වේලාව. ධනංජනී මහත්මිය, දැන් මේ කාලේ අපි කෘෂිකර්මය ගැන බැලුවොත් එහෙම ටිකක් පරිවර්තනීය කාලයකනේ අපි ඉන්නේ. දැන් මුලින් අපි කතා කරපු දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහනෙන් පසුව දැන් ප්‍රකාශකපත් කළ තිබෙනවා 2017-2020 වගා සංග්‍රාමය, එක්වෙමු නැගිටිමු, අටකොටු පුරවමු කියන තේමාව ඔස්සේ ප්‍රධාන වශයෙන් සංකල්ප 17ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජාතික වැඩසටහන සඳහා පළාතක් වශයෙන් දෙන අත්වල කුමක්ද, ශක්තිය කුමක්ද? සුබ උදෑසනක් අජිත් මහත්මයා. සුබ උදෑසනක්. විශේෂයෙන්ම සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ ප්‍රධාන භෝගයේ විදිහට වී වගාවට ප්‍රමුඛතාවය ලබා දීලා කෘෂි ව්‍යවසායකත් සංවර්ධනය සඳහා තමයි ගොඩක් දායක වෙන්නේ. විශේෂයෙන් වී වගාව ගැන කතා කරොත් හෙක්ටයා 12,500ක් පමණ අස්වද්දලා තියෙන කෑගල් දිස්ත්‍රික්කය අපට කන්න 4-5ක් පමණ ඉතාමත් අඩු වපසරියක් තමයි වගා කරගන්න පුළුවන් වුණේ. නමුත් ඉතා සතුටෙන් කියන්න පුළුවන් 17-18 මහ කන්නය හෙක්ටයා 7,800ක් පමණ වගා කරපු ඉතා හොඳ කන්නයක් බවට පත් කරගෙන තියෙනවා. දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහනේ අර්ථයේ කෘෂි යාන්ත්‍රීකරණයට අපි එකතු වුණා. අපට බලවේගී පැල සිටුවන යන්ත්‍ර, ඒ වගේම වල මර්ධන යන්ත්‍ර දෙකේ අමාත්‍යාංශයෙන් ලැබුණා. ඉතින් අපි ඒවත් එක්ක මම හිතන්නේ මහකන්නේ සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම කෑගල් දිස්ත්‍රික්කයේ ගොයන් හිටවන්න වැපිරීමට වඩා ලංකාවේ මම හිතන්නේ ගොයන් සිටුවීම කරන ප්‍රමුඛ දිස්ත්‍රික්කයක් කෑගල්ල. ඒත් එක්කම අපි පැල සිටුවන යන්ත්‍රය මගින් පැල සිටුවීම සඳහා අක්කර 50ක් පමණ අපි කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසි 27ක සාර්ථක කළේ අස්වැන්න නෙල්ල අවසන් දැන් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ විශේෂ ඉලක්කයක් වුණා අපට. වියලි කලාපයේ ජල හිගතාවේ එනකොට අපි තෙත් කලාපයේ උන්ට අවශ්‍ය බීජ නිෂ්පාදනය කරලා දෙන්න අවස්ථාවේ අපට දැනුම් දීලා තිබුණා. ඉතින් අපට අපේ බීජවි සංගමයේ වගේම විතරවි ගොවිපල් 64ක් තුලින් හොඳ අස්වැන්නක් අරගෙන බීජ සහතික කළා වෙළඳපළට විතරවි නිෂ්පාදනය කරන්න අපිට මෙම හකරන්නේ හැකි වුණා. ඒ වගේම මම හිතන්නේ දේශීය අලගෙන ඔබ කිව්වා කෑගල් දිස්ත්‍රික්කයේ ඉතාමත් සාර්ථක දේශීය අල වගාවක් වගේම අපි දේශීය අල වවන්නන්ගේ සංගමය බිහි කළා. දැන් සමාජිකින් 40ක් විතර ඉන්නවා. වසරින් වසර තවත් කට්ටිය මේකට එකතු කරගෙන අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය ලබා දීලා ඒ වගේම අල වගාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කෑගල්ලේ වනසතුන්ගේ හානි, ඌරන්ගේ, ඉත්තෑවන්ගේ. ඉතින් ඒක මං හිතන්නේ ගොවීන්ගෙන් ගැටලුවක් අපට. ඔවුන්ට අපි ඒ සඳහා අවශ්‍ය දැල් 50% සනාධාර යටතේ දැල් ලබා දීලා සාර්ථක වගාවක් කරගෙන යනවා. ඉතින් ලංකාවෙම බීජ අල අවශ්‍යතාවයට යම් දායකත්වය ලබා දෙන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා.
දැන් ඔය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන හෝ වගා සංග්‍රාමය හෝ ගැන කතා කරනවට අමතරව දැන් මේ ජාතික අරමුණු වලින් තොරව මේ කෑගල්ල ප්‍රදේශයට එහෙම නැත්නම් සබරගමු ප්‍රදේශයට විශේෂිත වුණ පළාත් සභාව තුලින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් තිබෙනවද විශේෂයෙන් හඳුනාගන්න? ඔව්, සබරගමු පළාත් පුෂ්කරණ දෙපාර්තමේන්තුවේ ගොඩක් කාලවලට කෑගල් දිස්ත්‍රික්කයේ ව්‍යවසායකත්ව සංවර්ධනය තමයි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපි හඳුනාගත්ත කෘෂි ව්‍යාපාර කීපයක් තියෙනවා. බිම්මල් වගාව, මල් වගාව දේශීය වගේම අපනයනය සඳහා, ඒ වගේම කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවා තුලින් මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි බිම්මල් වගාව කතා කරොත් සාමාන්‍යයෙන් ගෙවතු සාමාන්‍ය ගෘහස්ථ මට්ටමින් අපිට ඒකක 400ක් පමණ සාමාන්‍ය ගෘහණියන්ගේ පවත්වාගෙන යනවා. ඊට අමතරව අපි විශේෂ වැඩසටහනක් සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහයෝගය ලබා දීලා දැන්ට කෑගල් දිස්ත්‍රික්කයේ බිම්මල් ගම්මාන දෙකක් පිහිටවලා තියෙනවා. විශේෂම කොරියානු සීමා උල්ලා ආයතනයේ සහයෝගයත් අරගෙන පිටියගම සහ හෙම්මාතගම. ඉතින් ඒ ගම්මාන දෙකේම සියලුම තාක්ෂණික සහාය ලබා දෙන්නේ අපේ කෘෂිකර්ම ප්‍රදේශක මහත්මීන් මගින්. ඒ වගේම විශාල පරිමාණයෙන් බිම්මල් වගාව කරන ගෙවිලියන් සඳහා අවශ්‍ය උපකරණ. ගොඩක් කලාවට අපි දන්න බිම්මල් බැරල් එකක් ගත්තොත් බිම්මල් බඳුන් 80ක් 70ක් වගේ තමයි ඒකෙන් ජීවන්හරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වුණ අපි හඳුන්වා දීලා තියෙනවා විශාල ජීවන්හරණ යන්ත්‍ර බොයිලර්. ඒ වගේම මහා පරිමාණයෙන් කරනකොට අවශ්‍ය වෙන බිම්මල් මිශ්‍ර කරන යන්ත්‍ර. ඒ සියලුම නව තාක්ෂණීය අවශ්‍ය උපකරණ 50% සානාධාරයත්තේ බිම්මල් වගාකරුවන්ට ලබා දීම කරනවා. ගොඩක් වෙලාවට අපි මේ ගොවීන් මේවට යොමු කරගන්නේ සංවිධානගත කිරීම තුළින්. කෑගල් දිස්ත්‍රික්කයේ ශක්තිමත් ගොවි සංවිධාන, බීජ වී සංගමය, දේශීය අලවන්නන්ගේ සංගමය, මල් වගා සංගම් තියෙනවා 26ක් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි. ගොවි සංවිධාන තියෙනවා 240ක් පමණ කාන්තා කෘෂිකර්ම ගොවි සංවිධාන. ඒ වගේ මීමැසි සංවර්ධන ව්‍යාපෘති. ඒ සියල්ලම ගොවීන් සංවිධානය කළා සෑම කෘෂිකර්ම ප්‍රදේශයක කොට්ටාස මට්ටමින්ම ඒවා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාප මට්ටමට ගෙනල්ලා දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඒත් එක්කම මම හිතන්නේ මීමැසි පාලනය සඳහාත් ඉතා හොඳ විභවයක් තියෙනවා කෑගල් දිස්ත්‍රික්කේ. අපි මීමැසි බිඟු පාලකින්ගේ සංගමයක් හදලා තියෙනවා. නිතරම අපි බිඳුනු වැව මීමැසි සංවර්ධන ඒකකයේ පුහුණු ලබා දීලා විශේෂයෙන් අපි නිර්ධාරින් සියල්ල දැන් පුහුණුව ලබාගෙන තියෙන්නේ. වසරකට ගොවීන් මීමැසි පෙට්ටි නිෂ්පාදනය සඳහා ඒකට යොමු කරනවා. ඒ වගේම අපි ඔවුන්ට අවශ්‍ය ඇසුරුම් ලේබල් ලබා දීලා දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිතව හොඳ මීපැණි අලවිය සඳහා දැනට වෙළඳපොළ නිකුත් කරමින් පවතිනවා. බොහොමත් ස්තුති ධනංජනී බණ්ඩාර මහත්මිය. අර හරස් ප්‍රශ්න එකක්වත් අහන්න නැතුව එක දිගට කන් දෙන්නට හිතුණා. මොකද මේ හැම වාක්‍යයකම වැදගත්කමක් තිබුණා. මොකද මේ හෙට රටට අවශ්‍ය වන කුසකර්ම සංවර්ධනය කෑගල්ල තුල ක්‍රියාත්මක වන බව, සබරගමු තුල ක්‍රියාත්මක වන බව අපිට ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ වගේම කඳුරට සේවය ඔස්සේ අස්වන්න වැඩසටහනට සම්බන්ධින අපේ අසන්නන්ටත් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ කඳුරට සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ප්‍රබල ශ්‍රවණ කලාපයට අයිති දිස්ත්‍රික්කයක් විදිහට කෑගල්ලේ සිටින ඔබ මේ වැඩසටහනට සම්බන්ධී සිටිනවා නම් ඔබටත් කෘෂි ව්‍යාපාරවලට සම්බන්ධව තමන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට බලාපොරොත්තුවක් තිබේ නම් ඉතාමත් ඉක්මනින් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අද අපි කතා කරන බොහෝ කරුණු වලට පසුබිම් වී තිබෙන්නේ අර යැපුම් කෘෂිකර්මය නෙවෙයි, අර ප්‍රධාන වගා පිළිබඳ කතා කිරීම පමණක් නොවෙයි. මෙහි ගොවි ජනතාව සංවිධානගතව ව්‍යාපාරික මට්ටමින් විවිධ සමාගම් හරහා තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා ව්‍යාපාරික ලෝකයේ ජය ගැනීම සඳහා. ඉතින් ඔය අලගෙන කතා කරා, මීමැසි පාලනය ගැන කතා කරා, ඒකන සාර්ථකත්වයට පත් වෙච්චි ගොවි මහත්තුරුත් එක්ක අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගොඩක් කතා කරපු නිසා අපි දැන් සෞන්දර්යාත්මක අත්දැකීමකට යොමු වුණොත් හොඳයි කියලා හිතනවා බුද්ධිකා. ජන කවියක් ඇහුවොත් හොඳයි කියලා හිතනවා ජිත්. හොඳයි, සෙනෙවරත්න කොටබෝධි මහත්මයා, ආයිබෝන් ඔබතුමිය ඇතුළු හැම දෙනාටම. හොඳයි ආයිබෝන්, සෙනෙවරත්න මහත්මයා මේ දවස්වල මොකද කරන්නේ? ඇත්තටම ජන කවියක් කියන්නට කියන අදහස බොහෝ කල් ඉඳන් මගේ හිතේ තිබුණා. මේ විශේෂයෙන් ගුවන් විදුලිය වගේ වැඩසටහනකදී මෙතෙන්දී තව කාරණයක් මතක් කරන්නට ඕනේ. මේ ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයෙන් 95 මැද භාගයේ ඉඳලා අවුරුදු 5-6ක් කඳුරට කවි කරලිය කියලා වැඩසටහනක් තිබුණා. මම එහි ක්‍රියාකාරී කවියෙක් හැටියටත් සාසම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා ලොකු සතුටක් අද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව. තවත් එකක් තමයි ජන කවිය අපෙන් ඈත් වෙලා යන සෞන්දර්ය අංගයක් කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි කියලා මට හිතෙනවා. ඒ නිසා අපේ අලුත් පරපුරට, දරුවන්ට, මොනුපුරන්ට
ජනකවිය ගැන අවබෝධයක් ලැබෙන්නට වෙනත් වෙලාවක අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අද ඉච්චර දුරට අපිට ඒක ගැන කතා කරන්න බැහැ. නමුත් ගොවියා අපේ පාරම්පරික පැරණි ගොවියා එක්ක බද්ධ වෙච්ච අංගයක් තමයි ජනකවිය. ගොවියෝ කියන අපි ගොඩාක් මහන්සි වෙනවා. දවල් තිස්සේ කුඹුරු කොටනවා, රෑ තිස්සේ හේන් පැල් රකින්නවා. මේ සියලු වෙලාවෙ ඇති වෙන මහන්සිය 1000 නිවා ගන්නට උපයෝගී කරගත්ත ඉතාමත්ම සෞන්දර්යාත්මක අංගයක් තමයි ජන කවිය. එහෙම නැත්නම් පැල් කවිය මේක. මේවා අපෙන් ඈත් වෙන්න යන එක ගැන ඉතින් ජන කවියට ආසා කරන මිනිහෙකුට පුංචි කනගාටුකුත් මගේ ළඟ තියෙනවා. නෑ සෙනෙවරත් මහත්මයා, ඔබතුමා ඔය කිව්වා වගේ කොවිතනත් ජන කවියක් කියන්නේ අපේ සංස්කෘතියත් අපේ ජීවිතයත් එක්ක මනාලෙස ඒකාබද්ධ වෙච්ච දෙයක්. හොඳයි, ඔබතුමාට අවස්ථාව තියෙනවා සෙනරත්න මහත්මයා දැන් ජන කවියක් ගායනා කරන්න. ඔය ඇත්තටම අපේ ජන කවිවල තියෙනවා ගොඩාක් අංග. ගත්තොත් පැල් කවි, පාරු කවි, පතල් කවි මේ ආදී වශයෙන් මම හිතන්නේ 100 ගණනක් විතර ජන කවි වර්ග තිබෙනවා. මේවත් විශේෂයෙන්ම දැන් අද හුඟක් ඈත් වෙලා යන කවියක් තමයි ජන කවි අතර ටීකා සිව්පදේ කියන එක. සාමාන්‍ය සිව්පදයකට වඩා ඒ මුලට යම්කිසි ටීකාවක් අර අපේ කියමන් වල තියෙන මොනව හරි කියන්නේ ගහම උඹේ ඔය අටුවා ටීකා අපිට ඕනේ කෙටියෙන් කියපන් කියලා. නමුත් ටීකා සිව්පදේ තියෙනවා මුලට පොඩි විස්තරයක් කියලා තමයි අර තාලානුරූපව ලස්සනට පද ටික ගායනා කරන්නේ. ඉතින් මේ ජනකවියත් එක්කම ටීකාවල විතරක් නෙමෙයි හැම ජනකවිම හුඟක් ඒ වගේ පුංචි හාස්‍යයක්, උපහාසයක් වගේ දේකුත් ගැබ්බෙලා තිනවා අපේ අර මහන්සිය 1000 නිවන්නට. ඉතින් මම අද මෙතෙන්දි තෝරාගත්ත ජනකවියත් ඒ වගේ ටිකක් අගට යනකොට හාස්‍ය රසයකුත් ඒකේ එකතු වෙනවා. අපි එහෙනම් වයසට ගිය මට චිතර තරම් හොඳට තාලානුරූපව කියන්නට බැහැ. බලමු උත්සාහ කරලා. කන්දේ ගියා වැලක් සොයා ගන්නට කියා, මදු වැල් තිබෙන්නා, තිත්ත වැල් තිබෙන්නා, පොවට වැල් තිබෙන්නා, තවත් වැල් තිබෙන්නා, එයින් එකක් සොයා ගන්නට ගියා. සේම වෙලි 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 හිස සිට දෙපතුලට වෙලි බැද්දේ ගියා මලක් නෙලා ගන්නට ගියා, සපු මල් තිබෙන්නා, පිච්ච මල් තිබෙන්නා, සමන් මල් තිබෙන්නා, සපු මල් තිබෙන්නා, තවත් මල් තිබෙන්නා, එන් එකක් නෙලාගෙන උඹේ කුන්දේ පැලඳාසේම මලි 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 නුඹේ කොන්දේ දිලේන මලි මුදේ ගියා රැලක් බලා ගන්නට කියා, මූදු රැලි තිබෙන්නා, ගංගා රැලි තිබෙන්නා, වැවේ රැලි තිබෙන්නා, තවත් රැලි තිබෙන්නා, එයින් එකක් ගෙන නුඹේ නෙරියේ බැන්දාසේම නුඹේ නෙරියේ තිබෙන රැලි මේ රටේ ගෑනු දරුවෝ 7-8 දෙනා හදා වඩා බලා කියගන්නා ලෝකේ, මේ අපේ නෑම්බිට අත කොළුවක් විතර ඇති, එකම එක කොළු පැටියා බලා ගන්නට බැරි හින්දාම ඒ කාර්යයත් මටම පෙරුණ හින්දා ලොලි 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 බාලොලි ලොලි බාල ලොලි සෙනෙවිරත්න කොට බෝධි මහත්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ජන කවියක් පමණක් නෙවෙයි ජන කවිය පිළිබඳව ඔබටත් මටත් හදවතට දැනෙන අයුරින් ඒ පිළිබඳව මතක් කරාට බොහොමත්ම ස්තුතියි. ඊළඟට අපි සූදානම් වෙන්නේ අජිත් දිගු පාලනය පිළිබඳව කතාබහ කරන්නට. අසංක ජයලාල් කෘෂි ව්‍යවසායක, අයිබෝන් ඔබතුමා. අයිබෝන්. හොඳයි. අසංක මහත්මයා, දැන් මීමැසි පාලනය පිළිබඳව ඔබතුමා සම්බන්ධ
පිළිතෙක් අපි කතා බහ කරන්නේ. මේ මැසේ පාලනය පටන් අරන් කොච්චර කාලයක් වෙනවද දැනට? මම දැන් අවුරුදු 2කට වගේ ආසන්න කාලයක් වෙනවා. මම මේකට යොමු වුණේ අපේ ගමේ සුභසිංහ මාමා එයා ළඟ මී පෙට්ටි තිබුණා. එයා මී මැස්සෝ හදාගෙන හිටියා. ඊට පස්සේ මටත් ආසාවක් ඇති වුණා මේ සම්බන්ධයෙන් කොහොමද මේ එතෙන්ද යොමු වෙන්නේ කියන එක. ඉස්සරලා මම කරේ එයාගෙන් පෙට්ටියක් අරගෙන මිමි අරගෙන ආවිල්ලා පෙට්ටියක් හදාගත්තා. ඊට පස්සේ මට ජනපද තිබුණ නැහැ. ඊට පස්සේ අපේ ගමේ මාමා කෙනෙක්ගේ වත්තේ තිබුණ ජනපදයක් ඉල්ලගෙන ඒ පෙට්ටියේ ඇතුල් කරගෙන ඊට පස්සේ කරගෙන ගියා. ওই ආකාරයට කරගෙන යද්දී මට මහා ලොකු දැනුමක් තිබුණ නැහැ. ඊට පස්සේ මේ දුර්වල වෙලා විනාශ වෙලා ගියපු අවස්ථාවකට යොමු වුණා. ඊට පස්සේ අපේ ගමේ කෘෂිකර්ම උපදේශක මහත්මයා හා සම්බන්ධ වෙලා ඒ හරහා බැමිණිවත්ත මේ කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයට අපි යොමු කරා. යොමු කළා එතනින් ඒ මහත්තුරුන්ගේ සහයෝගය තුළ බිඳුනුවව මේ මීමැසි පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුවක් ලබාගෙන ඒ ආකාරයට ඉස්සරහට දැන් කරගෙන යනවා. අසංක මහත්මයා, අපේ ගම කිව්වට අපේ ගම කොහෙද? මගේ ගම රුකුලගම. රුකුලගම. දැන් රුකුලගම ප්‍රදේශයේ කොහොමද මීමැසි පාලනයට පහසුකම් තියෙනවද? ඇත්තටම හොඳ මේ විභවයක් තියෙනවා. ඒදී අපිට මේ සෑම ගස් වර්ගයකම මල් පිපෙන කාල සීමාවල් තියෙනවා. ඒ වගේ පහසු අවස්ථාවන් තියෙනවා හොඳින්ම. හොඳයි. දැන් අපි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාර්ශවයෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ කියලා ආයෙත් කතා කරමු. බින්දිනුවට යොමු කරා මාව. ඒ වගේම අපිට 150 ආධාරයටදී පෙට්ටි ලබා දෙනවා. ඒ වගේම අපේ අඩුපාඩු නිතර හොයලා බලලා ඒ අවශ්‍ය විදියට අපි යොමු කරගෙන ඉස්සරහට ගෙනියනවා. ඒ වගේම තව විශේෂ දෙයක් කරලා තියෙනවා. මුළු ලංකාව තුළම පවත්වාගෙන යන්නේ මීමැසි මේ පාලකීන්ගේ සමිති 110ක් වගේ ගානක්. ඒකකින් අපිට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ බැමිණිවත්ත කලාපයට 10 දෙනෙකුත් සමාජිකයින්, අරණායකින් 5 දෙනෙක්, උස්සාපිටියෙන් 5 දෙනෙක් යොමු කරලා 20 දෙනෙක්ගෙන් සමන්විත මීමැහි සමිතිය මේ ස්ථාපිත කරලා පවත්වාගෙන යනවා මේ වෙනකොට. එතකොට මේ මීමැසි සංගමය හරහා ඔබතුමන්ලට ලැබෙන සහයෝගය සහ විශේෂයෙන්ම ව්‍යාපාරික අංශය ගැන කතා කරොත් මේක විකුණ ගන්නට ඔවුන්ගෙන් ඔබතුමන්ලා එකතු වෙලා මොන වගේ කාර්යයක්ද කරන්න කියලා දැනගන්නට කැමතියි. සාමාන්‍යයෙන් මීපැණි කාලක් රුපියල් 400ක වගේ මිලකට විකුණා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා වෙළඳපළේ. ඒකට අපිට තියෙන ලොකුම ගැටලුව තමයි නිෂ්පාදන ප්‍රමාණය මදි. ඉල්ලන ප්‍රමාණයට දෙන්න මීමැසි නිෂ්පාදන අපි සතුව නැහැ. ඒකට අවශ්‍ය විදියට තමයි සමිතිය හරහා ක්‍රියාත්මක වෙලා යන්නේ. නමුත් සාමාන්‍යයෙන් ජනපදයකින් පැණි බෝතල් 3-4ක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම ජනපද වෙළඳාම කරගෙන යන්න පුළුවන්. ඒ සඳහා අපි හොඳ මෙහෙයවීමක් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ බැමිණිවත්ත මේ කලාපයේ තුලින්. හොඳයි. අසංක ජයලාල් මහත්මයා, බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. ඊළඟට අසංක මහත්මයාට සමුදෙන්න කලින් මේ අලුත් නවර දේවල් එකිටු ඉන්නවා කිව්වේ නේද? හොඳයි. මේ සාමාන්‍යයෙන් ඔය කරන ව්‍යාපාරික කටයුතු වලට අමතරව තරුණ ව්‍යාපාරික කටයුතු ඉතාමත් සතුට වෙනවා. මොකද මේ මීමැසි පාලනය කියන එක පිළිබඳව අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ අවධානයක් යොමු කරලා ඒ සඳහාම යොමු වූ පර්යේෂණ මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල බිඳුනුවව පවා පිහිටුවා තිබෙනවා. නමුත් අර මේ රටේ තියෙන පාරිසරික තත්ත්වයන් එක බලපුවාම අපිත් පිළිගන්නවා තවම මේ මීමැසි නිෂ්පාදනයේ රට තුල කරන ප්‍රමාණය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. එවන් පසුබිමක් තුල ඔබලා හොඳ පෙරටුගාමි වැඩ කටයුතු තමයි කරන්නේ. ඔය කරන මීමැසි පාලනයට අමතරව වෙනත් කලාත්මක කටයුතු වල ඔබ නිරත වෙන්න කැමැත්තෙන් ඉන්නවද? ඒ කියන්නේ නැටුම්, ගැයුම්, බැයුම් වගේ දේවලුත් ඔබගේ ජීවිතයට සම්බන්ධද? මොකුත් කරන්න කියන්නේ නැද්ද? නෑ නේ. මොකද අර නිකන් කලාකාරයෙක් වගේ කොණ්ඩේ සකස් කරගෙන තිබෙනවා. ඉතින් අපිට හිතුණා මීමැසි පාලනයත් කලාවක් තමයි. ඒහා සම්බන්ධ නෑකම් කියන තත්ත්වයක් තියෙනවාද කියලා මට නිකන් හිතේ කුකුසක් ඇති වුණා. අහන්න ඉස්කෝලේ යන කාලේදී නම් ඒ වගේ දේවල් වලට ඉදිරිපත් වෙලා තියෙනවා. එතනින් පස්සේ නම් ඉතින් තාම ඉදිරිපත් වීමක් උනේ නැහැ. හොඳයි. විගුණාදියත් එක්ක ජීවත් වෙන්න අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබ අද අස්වැන්න වැඩසටහනට අපත් සමග අත්දැකීම් හොමාරු කරගෙන මේ පැමිණීම සම්බන්ධව. හිතුවතුනි, අද අස්වැන්න වැඩසටහන අපි ඔබට ඉදිරිපත් කරන්නේ සබර්ගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාවනැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කලාපයට අයිති බැමිණිවත්ත කෘෂිකර්ම උපදේශක කොටසේ මධ්‍යම පැලතවාන් පරිශ්‍රයේ සිට අද අපදව මේ සඳහා අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය, කලාපයේ බාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන් ඇතුළු
විශේෂ කණ්ඩායමක් නිලධාරි කණ්ඩායමක් පැමිණ සිටිනවා. ඒ වගේම විවිධ කෘෂි ව්‍යවසායක කටයුතු වලට සම්බන්ධව ගොවි ජනතාව අද අස්වැන්නෙන් තමන්ගේ අත්දැකීම් රටට ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටිනවා. ඒත් එක්කම ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ වෙනුවෙන් හැමදාම අවම වශයෙන් මාසයකට වතාවක් මේ ක්ෂේත්‍රයට ගිහින් කරන අස්වැන්න වැඩසටහනේ අද වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බුද්ධිකා මාත් එක්කම තවත් අපේ හිතවත් පිරිස එකතු වෙලා ඉන්නවා. අමිල දුෂ්මන්ත මහත්මයා, මොකද ඊයේ පෙරේදා දවස් දෙකේම ගුවන්විදුලි ගොවි සේවාවේ අපේ ප්‍රාදේශීය ඒකකවල වැඩ කටයුතු වෙනුවෙන් අගනුවර ප්‍රදේශයට රජරට ප්‍රදේශයට මේ අය චාරිකා කරලා ටිකක් වෙහෙස මහන්සියෙන් අද දවස මේ සඳහා යොමු කරගෙන තිබෙන්නේ කෑගල්ල පැත්තට ආවේ. ඒත් එක්කම වෙනද වගේම තාක්ෂණික දායකත්වය ලබා දෙන්න අපෙත් එක්ක හොඳම ජව සම්පන්න තරුණ ඉන්ද දෙනෙක් විදිහට නිමේෂ් ධනුෂ්ක දෙදෙනා ඉන්නවා. ඒ වගේම වෙහෙස මහන්සි නොබලා රෑදවල් ගැන හිතන්නේ නැතිව අපි හැමදාම මේ වැඩසටහන් සඳහා රටේ හැම අස්සකට කොනකට එක්කරගෙන යන යටවරත් අපෙත් එක්ක ඉන්නවා. ඒ අයටත් කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමන ගමන් අපි දැන් අස්වැන්නේ වැදගත් තැනකට පිවිසෙන්නටයි සූදානම. ලක්මාල් ජයරත්න මහත්මා, නුවර පැත්තේ ඉඳන් තවම සබරගමු එනවානේ. එහෙමයි. ඔව්, දැන් අවුරුදු කීපයක්ම මේ පැත්තට සේවය කරනවා. ලක්මාල් ජයරත්න මහත්මයා තමයි මේ මාවනල්ල සහකාර කුෂ්කර මධ්‍යස්ථ කොට්ටාසේ, කියන්නේ කෑගල්ලේ තවත් එක කලාපයක් තමයි මාවනල්ල කියලා කියන්නේ සහකාර කුෂ්කර මධ්‍යස්ථ කලාපය. මේ විශේෂ ප්‍රදේශයේ බාරව තමන්ගේ කලාපයේ කුෂ්කර ප්‍රදේශකරුන් සමග අපේ ගොවි ජනතාව වෙනුවෙන් රාජකාරී කටයුතු කරන්න. අපි මේ මාවනල්ලට පිවිසෙන්නට ඉස්සෙල්ලා කතා කරත් හොඳයි කියලා හිතනවා මේ ජයරත්න මහත්මයා, දැන් ඔබට බොහොම සමීප නිසා මේ මධ්‍යම ප්‍රතවාණ කියන්නේ මොකක්ද? සුබ උදෑසනක් වේවා ජිත් මහත්තයා. ඇත්තටම කෘෂිකර්ම ව්‍යාප්ති සේවය අපිට සාර්ථකව පවත්වාගෙන යන්න නම් සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් සමග එකට බද්ධ වෙලා කටයුතු කරන පුහුණු මධ්‍යස්ථානයක්, ඒ වගේම රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් සෑම දිස්ත්‍රික්කයකම තිබිය යුතුයි කියන එක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන පදනම වෙලා තියෙන්නේ. ඒ අනුව අපි වාසනාවන්ත වෙනවා සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් ඒ වගේ මධ්‍යස්ථාන දෙකක් අපේ දිස්ත්‍රික්කයේ සතුව තියෙනවා. එකක් වාගොල්ල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය, සහ දැනට දැන් මේ වෙලාවේ අපි රැඳී සිටින මේ මහවනැල්ල හිම්මාතකම පාරේ පිහිටලා තියෙන මධ්‍යම පැලතවන් සංකීර්ණය. ඇත්තටම මේ මධ්‍යම පැලතවන් සංකීර්ණයේදී සිදු කරන ප්‍රධාන කාර්යයන් විදිහට අපි ගත්තොත් ගොවීන්, ඒ වගේම නිලධාරීන්, ඒ වගේම පාසල ශිෂ්‍යයන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් විදිහට මේ ආයතනය කටයුතු කරනවා. විශේෂයෙන්ම පුහුණු කටයුතු සඳහා හොඳින් දැන උගත්, ඒ වගේම කාර්යසූර අපේ කෘෂිකාණ උපදේශක 3 දෙනෙක් මෙතන රාජකාරී නිරත වෙලා ඉන්නවා ඒ පුහුණු වැඩසටහන් සඳහා. ඒ වගේම ඒ සඳහා විශේෂ භාර නිලධාරීන් අපිට සහයෝගය ලබා දීමක් සිදු කරනවා. ඒ වගේම මෙම ස්ථානයේදී ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු කරනවා. ඉතාමත්ම උසස් රෝපණ ද්‍රව්‍ය. ඒ සඳහා මෞසාක ඒකකයක් අපි මේ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනවා. ඊටත් අමතරව ඔබට ගිහිල්ලා අපි විවිධ අත්දැක බැලීම් සාදර්ශන මෙම ගොවිපොළතර ක්‍රියාත්මක කරනවා. මොකද විවිධ පරීක්ෂණාංශ මගින් නිෂ්පාදනය කරනු ලබන සහ සොයා ගන්නා ලද විවිධ කෘෂිකර්මයට අදාළ භෝග නිෂ්පාදන මෙහි අපි අත්දැක බැලීම් කරලා ඒ නිෂ්පාදන වල ගුණාත්මක තත්ත්වය ඒවා කොයි විදිහටද කියන එක ගැන මෙතන අපි පරීක්ෂා කරනවා. ඊටත් අමතරව කෘෂිකර්මාන්තයේ නිරත වෙන ඒ වගේම විවිධ පුහුණු වැඩසටහන් වලට ඒ වගේම කෘෂිකර්ම ඩිප්ලෝමා වගේ හදාරන අයට පුහුණු මධ්‍යස්ථානයක් විදිහටත් මේ මධ්‍යස්ථානය අපි සේවය සපයනවා. මධ්‍යම පළතවාන අත්‍රම අපි හිතුවරත් වඩා පුළුල් සේවාවක් කරන තරම් කුදෙක් පළතවානක් විතරක් නෙවෙයි මේ ඉතාමත් විශිෂ්ට ගණේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. හොඳයි, දැන් අර මේ ওই රෝපණ ද්‍රව්‍ය අපේ ගොවි ජනතාවට ලබා දීමට අමතරව ඔබ කිව්වා මේ ඉතාමත් වැදගත් කාරණය තමයි මේ මෞෂාක එකතුවකුත් පවත්වාගෙන යනවා කියන කාරණය. එතකොට අර පෞද්ගලික ව්‍යාපාරිකයන් ඉන්නවා, අපේ බද්ධපළ නිෂ්පාදනය කරන අය ඉන්නවා, මේ අයටත් මේ බද්ධපළ කටයුතු සඳහා බද්ධ කිරීමේ කටයුතු සඳහා මෞෂාක කොටස් ලබා දීමේ කාර්ය ඔබ සිදු කරනවාද? විශේෂම අනුජන් වගේ ලබා දීමේ කොටස් ඒ සඳහා පුළුල් ශාකපද්ධතියක් ඔබ සතුව තිබෙනවද? අපේ ඇත්තටම ගොවිපළ සතුව අක්කර 4ක වගේ ප්‍රමාණයක මෞෂාක නඩත්තුවක් සිදු කරනවා. විශේෂයෙන් අපි දැනට පෞද්ගලිකාංශයේ ගොවීන් සඳහා
ව්‍යවසායකයන් සඳහා කරන දේ තමයි විවිධ පුහුණු වැඩසටහන් බලතවන් සම්බන්ධව පවත්වගෙන යන. ඊට අමතරව අපි ළඟ අතිරිත්‍යයක් විදිහට තියෙනවා නම් අනුජය ලබා දීම, ඒ වගේ කටයුතු වල තමයි නිරත වෙන්නේ. මොකද අපි වැඩි ප්‍රමාණයක් බලන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහාම මෙම කටයුත්ත සිදු කරන්නේ. ඔය තමයි සතුටුයි. මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජාරෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ යටතේ ක්‍රියාත්මක කරන ගොවිපල් බීජඵල නිෂ්පාදන කටයුතු වලට අමතරව පළාත් මට්ටමින් මෙහෙම මධ්‍යස්ථාන තිබෙන එක ඉතාමත් වැදගත්. මොකද එකක් කැපැත්තකින් එක පළාත් සභාවේ අරමුදල කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තමන්ගේ ප්‍රදේශයේ බීජාරෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය ගැන ඉන්නකොට රෝපණ ද්‍රව්‍ය ලබා දීම තුළින් මෙම මධ්‍යස්ථානයේ විශේෂ කාර්යයක් සිදු කරනවා. හොඳයි, ලක්මාල් ජයරත් මහත්මයා, මේ සෑහෙන කාලයක් කෑගල් ආශ්‍රිතව රැකියාව කරන නිසා මේ මාවනල්ල ප්‍රදේශයේ විශේෂයෙන් ඔබ කෘෂිකාර්මික වශයෙන් හඳුනාගන්නේ කොහොමද මාවනල්ල ප්‍රදේශය? ඇත්තටම මාවනල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපය ගත්තොත් කෘෂිකර්ම උපදේශ කොට්ටාස පහකින් සමන්විත වෙලා තියෙනවා මාවනල්ල කලාපය. ඇත්තටම පහතරට තෙක් කලාපයට අයිති කොට්ටාසයක් විදිහට තමයි ගොඩක් විට හඳුනාගෙන තියෙන. විවිධ දේශගුණින් කලාපවලටත් එකතුවක් තියෙනවා. නමුත් කෘෂිකර්මය සඳහා ලොකු විභවයක් තියෙන කොට්ටාසයක් තමයි මාවනල්ල කොට්ටාසය කියන්නේ. විශේෂයෙන්ම අපි දැනට රැඳී සිටින මේ බැමිණිවත්ත ගත්තාම බැමිණිවත්ත ප්‍රදේශයේ කියන්නේ නුවරට ඉතාමත් ආසන්නයි, කඩුගන්නාවෙන් පල්ලෙහා තියෙන ප්‍රදේශය වෙනවා. ඉතින් විවිධ කෘෂිකර්මය අතින් අපිට විවිධ නිෂ්පාදන වලට, ඒ වගේම කෘෂි වගාවන් වලට යන්න පුළුවන් හොඳ හිතකර දේශගුණික තත්ත්වයක් තියෙන කොට්ටාසයක් තමයි මාවනල්ල කියන්නේ. එතකොට මේ අපි දන්නවා දැන් මේ අර පහුගිය කාලේ වෙච්ච සමහර අවාසනාවන්ත සිදුවීම් එක්ක බලනකොට ස්වභාවික ව්‍යසනය ගැන කතා කරන විට කෑගල්ල ප්‍රදේශයේ ඔය මේ නායෑම් වගේ තත්ත්වයන්ට මුහුණ දුන්න ප්‍රදේශයක්. දැන් මේ මාවනල්ල ප්‍රදේශයත් ඒ වගේ තත්ත්වයකට ගොදුරු වෙච්ච අවස්ථා තිබෙනවද? පහුගිය, ඒ කියන්නේ අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ ගොඩක් විට අරණායක ප්‍රදේශයේ තමයි මේ ඒ වගේ නායයන් තත්ත්වයන් වලට පත් උනේ. නමුත් අපේ බලාජ් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අපි සිදු කරන පස් සංරක්ෂණ වැඩසටහන්, ඉතින් අපි ගොඩක් විට ඒ වගේ අහිතකර තත්ත්වයන් වළක්වා ගන්න ගොඩක් විට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට පස් සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන කොට්ටාසයක් වෙලා තියෙනවා මාවනල්ල කොට්ටාසය. හොඳයි, ජයරත් මහත්මයා, අවසාන වශයෙන් අද මෙම අස්වැන්න වැඩසටහන සඳහා එකතු වී සිටින ඔබගේ බල ප්‍රදේශයේ අප නිලධාරීන් හඳුන්වා දුන්නොත් කවුද අද ඇවිල්ලා ඉන්නේ ඔබගේ සහායට සහ මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා? මයික්‍රොෆෝනෙන් කතා කළා හෝ නොකළා හෝ මේ වැඩසටහන පසුබිම්ම සිටින ඔබගේ කලාපයේ නිලධාරීන් අපි පොඩ්ඩක් හඳුනාගමු. ඔව්, මේ වැඩසටහනේ ඇත්තටම නියමුවා විදිහට කටයුතු කරේ අපේ අතිරේක පළාත් අධ්‍යක්ෂකතුමිය. ඒ වගේම මේ වැඩසටහන සඳහා සම්බන්ධීකාරක විදිහට අපිට කටයුතු කරලා සහයෝගය ලබා දුන්නේ අපේ බණ්ඩාර මහත්තයා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කරගන්න විශේෂයෙන්ම බැමිණිවත්ත කොට්ටාසයේ කෘෂිකාර්ම උපදේශක අමිල ගුරුසිංහ මහත්මයා ප්‍රමුඛත්වයෙන් අනිකුත් කෘෂිකාර්ම උපදේශකවරුන් දෙදෙනාගේ සහයෝගයෙන් තමයි මේ වැඩසටහන අපි අද දින සැරසුම් කරේ. ඒ වගේම මධ්‍යම පැලතවානේ බාරකරුගේ සහයෝගය අපිට මේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න ලබා දුන්නා. ඒ වගේම මගේ කාර්යාලයේ විෂය භාර නිලධාරීතුමිය, ඒ වගේම කොට්ටාසේ කෘෂිකර්ම උපදේශක මහත්තයා, කියන්නේ සෑම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කොට්ටාස කාර්යාලයකම විශේෂිත කෘෂිකර්ම උපදේශක මහත්තයෙක් ඉන්න ඒ මහත්මයා ජනිත මහත්තයා, ඒ වගේම බැමිණිවත්ත ගොවිපලේ කාර්ය මණ්ඩලය සහ මගේ කාර්යාලයේ කාර්ය මණ්ඩලය මේ සඳහා අපිට සහයෝගය ලබා දෙන්නේ. හොඳයි, ගුවන්විදුලි ගොවි සේවාව ලක්මාල් ජයරත්න මහත්මයා, ඔබ ඇතුළු ඔබගේ පිරිවරට අපි සුබ පතනවා අනාගතයේදී මේ කෘෂිකාර්මික කටයුතු වඩාත් සාර්ථකව සිදු කරගෙන යාම සඳහා. හොඳයි, වැඩසටහනේ මුල් භාගයේදී අපේ අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය සඳහන් කළ දේශීය අල පිළිබඳව අපි කතා කළා මදි කියලා හිතපු නිසාම අපි යලිත් වතාවක් අද අස්වන්නට මුල පුරපු GS හේමචන්ද්‍ර මහත්මයා සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව කතා කරන්නට. දේශීය අලවගා කරන්නන්ගේ සංගමයේ කෑගල්ලේ තිබෙන ප්‍රබල ගොවි සංවිධානයක් එහි දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කරන්නේ අපේ හේමචන්ද්‍ර මහත්මයා. හේමචන්ද්‍ර මහත්මයා, මේ ඇයි මේ වැඩිපුරම මේ සබරගමුවටම දේශීය අල කිට්ටු කරන්නේ? අපි දේශීය අල ගැන කතා කරනොත් සබරගමුව මේකට මේ පාරම්පරික වශයෙන් උරුමයක් තිබෙනවද නැත්නම් දේශගුණික වශයෙන්ද මේකට දෙන්නේ වැඩිපුරම දායකත්වය? බෝ විසුතේ, දේශීය අලවගාව ගත්තාම සබරගමුවට පමණක් නෙවෙයි මුළු රටටම ආවේනික වගාවක් විදිහට තියෙනවා. නමුත්
අලවගාවට විශේෂිත වූ දේශගුණික හා කාල්ගුණික තත්ත්වයක් මේ දිස්ත්‍රික්කය තුළ තියෙනවා. ඉනොත් දේශීය අලවර්ග විදිහට ගත්තාම පහුගිය කාල සීමාව තුළ අක්‍රමවත්ව අලවගාවන් කළා. නමුත් අපේ සබරගම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණ කළා කෑගලු දිස්ත්‍රික්කය තුළ දේශීය අලවගා කරන්නන්ගේ සංගමයක් ආරම්භ කරන්නට ඕනේ කියලා. මෙන්න මේ පදනම තුළ 2010 අවුරුද්දේදී මුලින්ම කෑගල්ල දිස්ත්‍රික් දේශීය අලවගා කරන්නන්ගේ සංගමය ආරම්භ කළා. නමුත් අවුරුද්දක් හමාරක එක අක්‍රීය තත්ත්වයක තිබිල නැවතත් 2013 බොහොම සක්‍රීය මට්ටමකට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඈත පිට ගම්මාන දැරණියගල රුවන්වැල්ල යටියන්තොට වගේ ප්‍රදේශ වගේම මේවට ප්‍රදේශත් නියෝජනය වෙන ආකාරයට සාමාජිකයින් දැනට 84 දෙනෙක් අපේ දිස්ත්‍රික් කල සංගමේ සමාජිකත්වය ලබාගෙන ඉන්නවා. එයයි ඒ වගාවන් වලට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරනවා. විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕන අපේ අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය අපේ දිස්ත්‍රික් කල සංගමයට මවක් විදිහට තමයි මම නම් දකින්නේ. ඒ තරමටම මොනවා හරි දෙයක් අවශ්‍යතාවයක් අපි ගිහලා එතුමියත් එක්කලා කතා කළොත් අවදාක්වත් ඒක පැහැරාරින්න පුළුවන් ආකාරයට උපරිම ආශිර්වාදය දක්වමින් අපි ඒ කටයුතු කරනවා. ඒ වගේම සමා වෙන්න, ඒ වගේම අපේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ඉන්න ලාකෝන් මැතිනි, ඒ වගේම බැමිණිවත්ත කොට්ටාසේ වැඩ කරන අපේ කෘෂිකර්ම ව්‍යාප්ති අංශයේ නිලධාරි මහත්මයා, අමිල මහත්මයා තුළු අනිකු සියලුම දෙනා ඒ කරන කැපවීම අපි බොහොමත්ම අගය කරනවා. අල සංගමයේ විදියට දැනට මාස කිහිපයකට ඉස්සර වෙලා අපේ අල සංගමය දිස්ත්‍රික් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි සංවිධානයක් විදියට පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. හොඳයි, මේ දැන් අල හිටවන කාලේ විශේෂම දේශීය අල වලට මේ රෝපණය කිරීම සඳහා මාර්තු මාසයේ අගවන විට බොහෝ ප්‍රමාණයක් ඉවර කළ තිබිය යුතුයි. අපේ තාක්ෂණික උපදෙස් වලට අනුව පහුගිය දිනක අපි ගුවන්විදුලියේ අස්වැන්න වැඩසටහනටත් දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා මෙහි නිලධාරීන් දෙදෙනෙක් දේශීය අල ගැන කතා කරන්න. ඒකට ගොඩක් අසන්නනාව ප්‍රශ්නයක් තමයි මේ අපිට රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවද? අපි මග පෙන්වුවේ සබරගමුවෙන් මේ ගැන අහන්න කියලා. ඒ සඳහා ඔබලට හැකියාවක් තිබෙනවද? ඇත්තටම හැකියාවක් තියෙනවා. මොන අල වර්ගද දෙන්නට පුළුවන්? අපිට දැනට ඇඟිලිවල, රාජාල, දන්දීල ඇතුළු විශේෂ අල වර්ග ගණනාවක්ම අපේ ගොවි මහත්තුල ළඟ තියෙනවා. අද වෙනකොටත් සබරගම පළාත් සභාව අපෙන් බීජාල කිලෝ 2000ක් මේ වෙනකොට ටෙන්ඩර් දාලා අපි සැපයුම් කරුවන් බවට පත් වෙලා තියෙනවා. ලබන සතිය තුල අපේ පෞද්ගලික අලවගා කරන ගොවි මහත්මයෙක් ඉන්නවා, නැටි පාන ගුණරත්න බණ්ඩ මහත්මයා. එතුමත් අපේ අල සංගමයත් ඒ අවශ්‍ය අල බීජාල ප්‍රමාණය ටෙන්ඩර් ලබාගෙන සපයන්නට බලාපොරොත්තු තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. මේ වෙනකොටත් මොකද කාලේ ටිකක් පහු වෙලා තියෙන, දැන් බීජාල පැලවෙමින් පවතින යුගයක්. ඔව්, හැමදාම මහත්මයා ඔබ නිවැරදියි. දැන් මේ අපිට බොහෝ දේවල් ඔය දේශයල සම්බන්ධව කතා කරන්න තිබුණත් අස්වැන්න වැඩසටහන තව අපිට විනාඩි 8ක විතර කාලයක් තමයි වෙන් වී තිබෙන්නේ මේ සජීවි වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා. අවසාන වතාවට ඉතාමත් කෙටියෙන් අපේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් හරහා ඔබව සම්බන්ධ විය හැකි යම් කිසි ආකාරයක් තිබෙනවා නම්, විශේෂයෙන්ම රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධව කතා කරන්නට, මොකක්ද ඒ සඳහා දුරකථන අංකයක් හෝ ලිපිණයක් දෙන්න පුළුවන්? පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. අපේ කෑගල දිස්ත්‍රික් කාර්යාලය තමයි අපේ සම්බන්ධීකරණ මූලස්ථානය වෙන්නේ. අපේ ධනංජය බණ්ඩාර මැතිණිය තමයි ඒ කටයුතු මෙහෙවන්නේ. විශේෂයෙන් විශේෂ නිලධාරීතුමිය කෑගල දිස්ත්‍රික් කාර්යාලයට කතා කළොත් අපිට අවශ්‍ය බීජ අවශ්‍ය ප්‍රමාණයක් සපයන්නට පුළුවන්. හැබැයි මේ දෙසම් අප්‍රේල් මාසය තුල පමණයි. ඉන්පස්සේ අපිට බීජාල මේ අවුරුද්දේ සපයන්නට හැකියාවක් නැති වෙනවා. හොඳයි, ඒ වැදගත් පණිවිඩයත් අපි අස්වන්න අසන්නන් ඉදිරියේ තබමින් ජන කවියක් ඇහුවොත් හොඳයි ආයෙත් තරව. අනිවාර්යයෙන්ම අපි අහමු ගීතේනේ, ජන කවියනේ. ජන කවිය. ඔව්. හොඳයි, වේරගොඩ මහත්මයා. හොඳයි. අපි අර මං කලින් කිව්වා වගේ ජන කවියවරු බොහෝමයක් තියෙනවනේ. දැන් අපි අර මීමැසි පාලනය කරන කරුණ මහත්මියකුත් මෙතෙන්ට සම්බන්ධ වෙච්ච හින්දා අපේ බඹර කැපිල්ල කියලා ක්‍රීඩාවකුත් තියෙනවා. ඒකට අදාළ කවියක් මං කියන්න. අම්මා පල්ල බන්නත වරද නැති කලේ පිපෙන මල් පැණි බී උන් රැ
දැක්කෙති අපේ ගොවිතැනට උන්ගෙන් හානි නැති බමර කපන උන් නරකාදියේ යති සෙනෙවරන්න කොට බෝධි මහත්ම කොහොමත්ම ස්තුතියි. ඊළඟට යොමු වෙන්නේ අජිත් අපි දේශීය ආහාර පිළිබඳව කතා බහ කරන්නට. අපි බඹර කපනාය අපාය කියාර දේශීය ආහාර හදනාය නම් අපාය යන්නේ නැහැ. දිව්‍ය ලෝකෙමයි යන්නේ. දිව්‍ය ලෝකෙමයි මොකද කතා කරමු. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරන්තරයෙන් අපි මතක් කරනවා පෝෂණය සම්බන්ධයෙන් කතා බහ කරද්දී දේශීය ආහාර වලට මුල් තැන දීලා. හොඳයි අපිත් එක්ක දේශීය ආහාර පිළිබඳව කතා බහ කරන්නට එකතු වෙනවා. කෘෂි ව්‍යවසායක දිරුක්ෂ කුමාරි වේරගුණ මහත්මිය ආයිබෝන් ඔබතුමිය. ආයිමියන් ඔබතුමිය. හොඳයි. වේරගුණ මහත්මිය දැන් කොච්චර කාලයක් වෙනවද මේ දේශීය ආහාර වලට යොමු වෙලා? දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ආහාර නිෂ්පාදනය කරාට දේශීය ආහාර වලින් ආහාර නිෂ්පාදනය කරන්න වෙලා අවුරුදු දෙකක් විතර වගේ වෙනවා. ඇයි දේශීය ආහාර වලින් ආහාර නිෂ්පාදනය කරනවා? අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අල භෝග වැඩසටහන් වලටත් මම සහභාගී වෙලා තියෙනවා. එතුමියලා අපිට මේ කට්ලට් අරම ඒ වගේ දේවල් පුහුණුව ලබා දීලා තියෙනවා. ගන්නරුවේ පුහුණු මධ්‍යස්ථානෙත් මම පුහුණුව ලබා දීලා තියෙනවා. ඒ නිසා වැඩි ඉල්ලුමක් දැන් තියෙනවා. විප්‍රති හපුණු මධ්‍යස්ථානයේ කාන්ත කෘෂිකර්ම ඒකකයේ මගින් ඔබතුමියට. හොඳයි. ඒ වගේම දැන් ඔබතුමියගේ තනි ව්‍යාපාරයක් තියෙනව නේද? තියෙනවා තනි ව්‍යාපාරයක්. ඒ පිළිබඳවත් අපි කියමු. මම ආහාර නිෂ්පාදනය කරනවා. මම දැනට මට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බීම දේශීය මේ ඒ වෙලේ හදලා දෙන්නේ බීම වර්ග මං අහලා පවත්වාගෙන යනවා මාරුපාදි ඉස්කෝලේ. ඒකටත් මට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපකරණ ගොඩක් සපයලා දුන්නා. හැම කොමාරි යණින් එනින්ග මං හරි අපේ අමිල මහත්තයා එතනට ඇවිල්ලා මා බලනවා. අපි මේක මේ කෑගාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මිස්ලත් ඇවිල්ලා බලනවා. මට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. හොඳයි. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාර්ශවය පිළිබඳව කතා බහ කරොත් දිරුක්ෂ මහත්මියට මොන වගේ සහයෝගයක්ද? පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි මට උපකරණ බ්ලෙන්ඩර් ඔය ගොඩක් උපකරණ පී හැම ඒයට අවශ්‍ය හැම උපකරණයක්ම මට ලබා දුන්නා. හොඳයි. දිරුක්ෂ මහත්මිය එහෙනම් ඔබතුමියට සුබ පතනවා. අපේ දේශයට තවත් පෝෂණී ජනවුම් වැඩිපුර ලැබෙනවා. ලැබෙනවා මට ඉස්කෝලෙන් හොඳ ඇනවුම් ලැබෙනවා. ඒගොල්ලන්ගේ හැම දැන් මේ දවස්වල උත්සව මට එන්න බෑ. ඇත්තටම මං අල ඔය මඤ්ඤොක්කා බතල වැල් කිරි අල ඒ වගේ පොලොස් ඒ වගේ වෙන් තමයි කට්ලට් හදන්නේ. මට හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳයි. දිනොක්ෂ මහත්මිය එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබතුමීටත් බොහොම. හොඳයි. අලුත් අවුරුද්දට දිල්රුක්සි ඇතුළු පිරිස දැන් ලකලෑස්ති වෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වගේම මේ ප්‍රදේශීය ජනතාවගේ අවුරුදු කෑම මේසේ සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් මේ සඳහා අත්වල් දෙමින් මේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක ලෙස කටයුතු කරන ඒකේ ගුරුසිංහ අපේ තරුණ කෘෂිකර්ම නිලධාරියා සමග තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගුරුසිංහ මහත්මයා මේ බැමිණිවත්තට ඇවිල්ලා කොච්චර විතර කාල වෙනවද? මම දැනට අවුරුදු 10ක් විතර. සෑහෙන කාලයක්. දැන් බැමිණිවත්තේ අස්සක් මුල්ලක් නියරක් ඒ දණ්ඩක් ඇලපාරක් වාරිමාර්ගයේ ඔක්කොම අඳුරනවානේ. මේ පැත්තේ මිනිස්සුත් එක්ක වැඩ කිරීමේදී ඔබට යම් කිසි ගැටලුවක් අභියෝගයක් තරුණ නිලධාරියෙකු විදිහට ලැබිලා තිබෙනවද? ඇත්තටම මේ වී වගාව තමයි අපි ප්‍රධාන වශයෙන් ඒ වගේම පළතුරු සහ එළවල පළතුරු කාන්තා කෘෂිකර්ම ඒ වගේ වැඩසටහන් තමයි ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ බැමිණිවත්ත කොට්ටාසේ. විශේෂයෙන්ම අපිට තියෙන ගැටලුව තමයි දැන් මේ වැඩිම ප්‍රමාණයක් අපේ වීවගාව කරන්නේ වැසි දිය යටතේ. එතකොට වර්ෂාව නියමිත කාලෙට හම්බෙන්නේ නැති හින්දා අපිට පොඩි පසුබෑමක් තියෙනවා සමහර කන්නවලදී වීවගාව. ඒ වගේම පළතුරු වගාව සහ ගොඩ භෝග වගාව අල භෝග වගාව ගත්තොත් මං හිතන්නේ දිවනේ හැම ප්‍රදේශයකටම වගේ සත්ත්ව හානි තමයි ගැටලුවට තියෙන්නේ. ඔව් ඒ අභියෝග ජයගෙන ඒකට මූණ දීමෙන් පිළිබඳව පැත්තකින් නිකන් වෙනත් අංශ සමගත් කටයුතු කරන්න වෙනවා. කිසිම කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයිති නැති අංශ සමගත්. ඒත් එක්කම ගුරුසිංහ මහත්මයාට මෙහෙම අහන්න තියෙනවා මේක කෙලින්ම අපේ මේ
නිෂ්පාදනය හා සම්බන්ධ කාරණයක් නොවෙන්නට පුළුවන්. අපි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුමන්, ආචාර්ය රෝහණ් විජේකෝන් මැතිතුමා මේ ක්ෂේත්‍ර නිලධාරීන් දිරිගැන්වීම සඳහා විදේශීය පුහුණු බොහෝමයක් ලබා දී තිබෙනවා. කුරුසිංහ මහත්මයාට වාසනාව ලැබුණොත් චීන පැත්තේ මේ යන්නේ. තවම නැහැ. ළඟදීම අවස්ථාව ලැබෙයි. මේ කටයුත්තර තිබුණු අත දිගටම පාත්වාගෙන යනවා. හොඳයි, දැන් මේ අර ඉස්සර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වොත් එක පැත්තක්, මධ්‍යම රජය කිව්වොත් එක පැත්තක්. නමුත් දැන් වසර ගණනාවක් සිට මේ ඔක්කොම එකට වැඩ කරනවා. සමහර වෙලාවට වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් එක ගමනක් යන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් තරුණ නිලධාරියෙක් විදිහට ඔබ අද මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කරන ව්‍යාප්ති සැලැස්ම පිළිබඳව කෙතරම් දුරට සාධාරණීකරණයක් ඉදිරිපත් කරනවා? ඇත්තටම වෙන්න ඕනේ ඒක තමයි. මොකද අපිට කෘෂිකර්මය කියන එක පළාතෙන් සහ දිස්ත්‍රික්කයකට බෙදන්න බැහැ. ලංකාවෙම මේක විදිහට යන්න ඕන කෘෂිකර්මය කියන එක. එතකොට අපි වෙන වැඩසටහනක් කරලා මධ්‍යම රජයෙන් වෙන වැඩසටහනක් කරොත් ඒක සාර්ථක වෙන ප්‍රමාණය අඩුයි. අපි එකට යන වැඩසටහන් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා මම හිතන්නේ. විශේෂයෙන්ම ගැප් ගොවිපළවල් ඒ වගේම දැන් ගොඩක් අපේ පුහුණු වැඩසටහන් මධ්‍යම රජයෙන් අපිට ලබා දෙනවා. ඒ වගේම පර්යේෂණ දත්ත අපිට හම්බෙන්නේ ගොඩක් මධ්‍යම රජයෙන්. ඒකෙන් හින්දා මේක සම්බන්ධය අපේ සම්බන්ධයතාවය ඉතාම වැදගත් වෙනවා මම හිතන්නේ කෘෂිකර්ම ඒ උන්නතිය සඳහා. හොඳයි, වගා කටයුතු පිළිබඳව අනෙකුත් නිලධාරීන් සමග බොහෝ කටයුතු කතා කරපු නිසා අපි ගුරුසිංහ මහත්මත් සමග ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වේලාවත් හරි අස්වැන්නෙන් සමුගන්න බැමිණිවත්ති අස්වැන්නෙන් සමුගන්න බොහොමත් ස්තුතිවන්ත වෙනවා ගුරුසිංහ මහත්මයා. ඊළඟ සැරේ අස්වැන්න අරන් එනකොට ඔබ චීන ගිහින් ඉදීසි. හොඳයි, එහෙනම් හිතවතුනි අපි සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සබරගම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යක්ෂතුමිය ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ උත්සාහයෙන් අපි ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් සබරගමුව බැමිණිවත්තේ ඉඳන් ගෙනාපු අස්වැන්න වැඩසටහන මෙතනින් නිමවට පත්වෙනවා. සියලු දෙනාටම සුබ අනාගතයකට සුබ පතනවා අපේ ගොවි ජනතාව වෙනුවෙන්. හොඳයි, බොහොම ස්තුතියි. කෑගල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ බැමිණිවත්ත කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ මධ්‍යම පැලතවානේ සිටයි අද අස්වැන්න ඔබට සමීප කළේ. ඒ සඳහා එකතුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගෝනදුරි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයාත් එක්කම ලසන්ති බුද්ධිකා, අමිර දුෂ්මන්ත, නිමේෂ්, ධනුෂ්ක ඇතුළු අපේ නිෂ්පාදක කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. යලි අපි අස්වැන්නෙන් හමුවෙමු. ඒ බලාපොරොත්තුවත් ඔබට දෙමින් ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අස්වැන්න සමගින් ඔබ හරඳේ සිටි මා ගීතානියක නායක අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ සමන් ජයරත්නයි.